ජීවිතය අපිට ධර්මය වඩාගෙන යනකොට හිතන විදිහට හැමදාම වැඩෙන්නේ සමහර කාල වෙනවා එපා වෙනවා. හිත වැඩෙන්නෙම නෑ. පිනක් කරන්න හිතෙන්නේ. ඒකට ධර්මය කියන්නේ අරතිය ඇති වෙනවා. කුසලයට අකමැත්ත එපා වීම ඇති වෙනවා. මොකෝ බුදුන් අඳින්න හිතෙන්නේ නෑ, බණක් අහන්න හිතෙන්නේ නෑ, එපා වෙනවා, කලකිරෙනවා. හැබැයි ඒව තමන්ගේ පෙර කර්ම විපාකත් එක්ක විටින් විට බලවත් වෙන කාල. සමහර අය ඉන්න හොඳට භාවනා කරගෙන ධර්මයේ දියුණු කරගෙන ගියායි. මෙන්න ටික කාලයකද බලනකොට සිවුරු ඇල්ල ගිහිල්ලා. හැබැයි ආයි ටික කාලයකට පස්සේ බලනකොට ආයි පැවිදිලා ආයි ධර්මයේ වඩ. එහෙමයි ඉන්න අපි එක හිටපොයත් ඉන්න. දැන් හොඳට කැලෑවල් වල භාවනා කරනවා. පුදුම වීරියක් වඩන. සමහර කාලවලට එපා වෙනවා. ඔළුව අවුල් වෙනවා. ඔහේ පාරවල් වල ඇවිද ඇවිද යනවා ඊට පස්සේ. කර්ම විපාක සමහරට පස්සෙන් එනවා. ඒ නිසා අතහරින්න එපා වැඩේ කවදාවත්. මොන ප්‍රශ්න ආවත් ඒ කොච්චර එපා වුණත් මේක බෑ කියලා හිතෙන්න පුළුවන්. මේක හරියන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඒ වීරියෙන් තමන්ගේ පින මතුවෙන්න සමහරවට අකුසලින් වැහිලා තියෙන්න පුළුවන්. මේ බුද්ධ ශාසනය තුල ධර්ම අවබෝධය ලැබපු ශ්‍රාවකයෝ ගොඩාක් දෙනෙකුගේ ජීවිත ගත්තහම ප්‍රශ්න, ගැටලු, පීඩා ඉදිරි අන්ත දුක් විඳ විඳ ගිය සංසාර ගමනක් තියෙන. ඒ නිසා අපිට ඕන විදිහට අපිට හිතෙන්න පුළුවන් ඉතින් ඇයි අපිට මෙහෙම වෙන්නේ? සමහර ලාවට අපි මේ සීල් රකින්නකොට ওই පිනක් දහමක් කරනවා, බණක් අහනවා, ಗುಣධර්ම පුරනවා. එතකොට අපිට හිතෙන්න පුළුවන් අපි ඉතින් මෙහෙම ඉන්නවනะ. අපි කාටවත් කරදරයක් කරන්නේ නැහැ. අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්නෑ. තමන්ගේ පාඩුවේ ಗುಣධර්ම රැකගෙන ජීවත් වෙනවා. අපිට එහෙනම් කරදරේ ඉන්න බෑ වගේ එකක් අපිට හිතෙන්න පුළුවන්. එහෙම එකක් නෑ. අපිට අපි සසරේ වපුරපු දේවල් අපි සංසාරේ අරගෙන යනවා. මතක තියාගන්න බුදුහාඳුරු පෙන්වුවේ වපුරනවට වැඩි අස්වැන්න ලැබෙනවා මතක තියාගන්න. දැන් අඹ ඇටයක් හිටෙව්වොත් ඒක අඹ ගෙඩියද හටගන්නේ? ඒ අඹ ඇටෙන් හැදෙන අඹ ගහෙන් අඹ ගෙඩි දහස් ගාණක් හැදෙන්න පුළුවන්. ඒක හිතන්න. රහත් වුණත් කැරකිලා එනවා සමහර ඒවා පස්සේ. සමහර අයගේ ජීවිතවල ඔබ බලන්න හැම දෙයක්ම තියෙනවා. හැබැයි මොකක් හරි විඳවන දේකුත් නැද්ද? අපිට බැලුව බැලමට පේනවා එයානම් සර්ව සම්පූර්ණයි. එයාට හැම දෙයක්ම තියෙනවා. හැබැයි අපි දන්නේ නැති වුණාට ජීවිතේ එක්ක විඳවන මොකක් හරි. එක්ක දරුවෙක් නිසා විඳවනවා. එක්ක හොඳ කරගන්න බැරි ලෙඩක් තියෙනවා. එක්ක මොනවා හරි පවුලේ ලොකු ප්‍රශ්නයක්. ජීවිතේ විඳවන දෙයක් අර සියලු දේවල් එක්ක කර්ම විපාකත් එකතු වෙලා එනවා. එතකොට අපිට පේනවා සමහරුන්ට ජීවිතේ අපිම කරපු පින්පව් විපාක අපි අරගෙන යන ගමන. ඒ නිසා උදේ හවස හිතන්න කියනවා කම්මස්ස කෝමහි, මම කර්මයේ ස්වකීය කරගත්ත කෙනෙක්. කම්ම දායාද, මම කර්මයේ දෑවැද්ද කරගත්ත කෙනෙක්. කම්ම පටිසරණු, මම කර්මයේ පිළිසරණ කරගත්ත කෙනෙක්. කම්ම බන්දු, මම කර්මයේ ඥාතියා කරගෙන යන ගමන. මම යම් හොදක් හෝ නරකක් කරොත් ඒකේ විපාක මා කරා එනවා කියලා උදේ හවස හිතන්න කියලා. කර්මී ගැන හිතන්. දැන් හැම බුදු කෙනෙක්ම පහළ වෙලා අපිට පෙන්නලා දෙන්නේ මොකද්ද? සබ්බ පාපස්සා කරන. සියලු පාපී අකුසල කර්මයන්ගෙන් වළකින්න කියලා. කුසලස් උපසම්පදා. පුළුවන් තරම් කුසල කර්ම, පුණ්‍ය කර්ම පිම්ම කරන්න කියලා. ඒවත් කර්ම තමයි. පුණ්‍ය කර්ම, කුසල කර්ම රැස් කරන්. සචිත්ත පරියෝදපන, තමන්ගේ හිත දමනී කරගන්න. භාවනා කරන්න, හිත වඩන්න, හිත දමනී කරන්න. ඒ තම බුද්ධානුශාසන. මේක තමයි බුදුරජාණන් වහන්සේලා අපිට පෙන්වන අනුශාසන. එතකොට ඔය අනුශාසනාව තුල ටික 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 පියවරෙන් පියවර හරි ධර්මයේ පැත්තට යාගත්තොත් ගැලවෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දන්නේ නැහැ පැටලින පටලැවිලි සමහර වෙලාවට ජීවිතේ ගොඩේන්න බැරි විදිහට පැටලෙනවා. සමහර පුද්ගලයෝ බලන කාලයක් හොඳට පින් කරනවා, බුදුන් අදිනවා, ධර්මයේ දියුණු කරනවා. ජීවිතේ සමහර ලාවට නොසිතන විදිහට පැටලිලා යන්න පුළුවන්. කර්ම විපාක අපි දන්නේ නැහැ පෙර කර්ම විපාක මොනවා අපේ පස්සේ කැරකි කැරකි එනවද. අද රජමැදුරේ හිටියත් හෙට මහපාරට වැටෙන්න වෙන්න පුළුවන්. කකුල් දෙකින් ඇවිදගෙන දුවගෙන ආවනම් අදරෑ උදේ එළි වෙනකොට බලනකොට ඇඳේ උත්පල වෙලා ඉන්න පුළුවන්. එහෙම වෙන්නේ නැද්ද මිනිස්සුන්ට?
එක රෑ එක්ක රෝධ පුටුවට වැටෙනවා. උදේ බලනකොට එක්ක ඔන්න ඇස්පේ නැතුව ගිහිල්ලා. එහෙම වෙනවා ජීවිතේ මිනිස්සුත්. සමහර අය හිටි ගමන් එක්ක බලනකොට එක්ක නහරක් පුපුරලා එක්ක අංශ භාගයට ඇවිල්ලා. ජීවිතේ අපි දන්නේ නැහැ අපිට මොන වගේ විඳින්න විඳවන්න සසරි මොන වගේ කර්ම විපාක අපේ පස්සෙන් එනවද. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න, කුසල් වඩන්න, ධර්මයේ දියුණු ධර්ම මාර්ගේ වඩන කොටත් කරදර එනවා. ඒකත් මතක තියාගන්න. දැන් සමහරු මෙහෙම කියනවනේ අපිට මේ පින් කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් කරදර. නැත්ද එහෙම? එහෙම කියන අයත් ඉන්නවා. හැමෝටම නෙමෙයි සමහරුන්ට එහෙම එනවා. ඒ එන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි. සසරේ පින් දහම් කරන අයට අපි කරදර බාධා කරලා තියෙනවා නම් අපි කවදා හරි පින් කරන්න පටන් ගත්ත දවසට අපිට ඒවා කැරකෙන. බණ භාවනා කරන්න උත්සාහ කරන අයට අපි උසුළු විසුළු කරනවා. ඔය ගෙවල් වල එහෙමනේ නේ. සමහර ලාවට ඔය පවුල එක ආගෙන බීගෙන ඔය විහිළු තහළු කරගෙන නෑ දෑය ඔය කරොත්තට ඉන්නකම් ගාණක් නෑ. ඔය අතරින් කවුරු හරි අපි හිතමු ඔන්න දැන් ගෙදර බණ පොත් කියවනවා. සීල් ගන්න යනවා. භාවනා කරන්න පටන් ගන්නවා. බණ අහන්න පටන් ගන්නවා. එයාට අනිත් ඔක්කොම එකතු වෙලා විහිළු තහළු කරන්නේ නැද්ද? ආ බින්න මෙයා දැන් උපාසකයා වෙලා. පොඩ්ඩ වරදිනකන් ඉන්නේ. මේ මුගේ හැටි මේ පේන්නේ නැද්ද? ඔන්න මහලුක උපාසකයා. කියලා දැන් අරවා පිටින් තියලා පුළුවන් තරම් මානසිකව පීඩා දෙනවා. විහිළු තහළු කරනවා. උඩින් දාවේ කියලා අහනවා. ආ දැන් මෙයා රහත් වෙලා කියලා. ඔය වගේ විහිළු තහළු කර කර ධර්ම මාර්ගේ හැසිරෙන කෙනාට අපි හිරිහැර කරන. ඒවා කවදා හරි අපිට අපි ධර්ම මාර්ගේ හැසිරෙන්න ගිය දවසට අපිට එන්නේ කැරකිලා. ඔය අකුසල් කර කර සසර යන තාක්කල් කරදරයක් නැහැ. කොහොමත් අපායගාමී සංසාර ගමනක් තියෙන්නේ. බුදුහාඳුරු පෙන්වුවේ සංසාර යන කෙනාට සතර අපායේ මහගෙදර වගේ. මහගෙදරට ඇදෙනවා වගේ අපායට වැටි වැටි යන ගමනක්. එහෙම ගානක් නැහැ. අකුසල් කර කර ඔහේ ඉන්නවා. හැබැයි බණ අහන්න පටන් ගත්තද, පින්කම් කරන්න පටන් ගත්තද, සීල් රකින්න ඕනෑ කියලා හිතුවද, එතන ඉඳන් කරදර. අරවේ විපාක කරකෙන්නේ එහෙමයි. සමහර අයට බලන්න බණ අහන්න බෑ. ඒ සමහර චරිත ඉන්නවා වෙන කිසි දෙයක් නෙමෙයි කර්ම විපාකෙන්නේ. බණ අහනකොට එක්ක ඔළුව රිදෙන්න ගන්නවා. භාවනා කරනකොට කන් හිර වෙනව ඔළුව රිදෙනවා සමහරුන්ට. එක්ක බණ පටන් ගත්ත ගමන් නිින්ද යනවා. වෙන කිසි දෙයක් නිසා නෙවෙයි වෙන ඕන එකක් බල බල ඉන්න පුළුවන්. බණ අහන්න අමාරුයි. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි කර්ම විපාකෙන් කැරකිලා එන්නේ. බණ පටන් අරගෙන යනකොට එහෙම නිින්ද ගිහලා මතක නැහැ. කොච්චර වමනාවෙන් ආසාවෙන් අහනවා. අද නම් නිදා ගන්න නැහැ කියලා. හැබැයි ඒත් බණ පටන් ගන්නකොට ඒත් නිින්ද යනවා. සමහරුන්ට කර්ම විපාක කියන්නේ මොකක් හරි. අපි හිතමු ඔන්න භාවනා වැඩසටහනක් තියෙනවා. එක්ක ලොකු පින්කමක් කියලා හිතමු ඔන්න අනුරාධපුරේ හරි ජයශ්‍රී මහා බෝධිය හරි වර්ණයිසය හරි ලොකු පින්කමක්. දැන් ආසාවෙන් ඉන්නවා. මම මේ පින්කමට යනවා. දැන් රෑ ගමන ලෑස්ති වෙලා කට්ටිය එකතු කරගෙන වාහන කතා කරගෙන දැන් ගමන යන්න ඔක්කොම සූදානම් කරලා රෙදි හදාගෙන බොහොම ආසාවෙන් සිහිනයක් මවාගෙන ඉන්නවා. ගමන හෙට. අද රෑ ඉඳන් එක්ක බඩේ ලියනවා. මොකක් හරි කරුමයක්. මොකක් හරි එනවා. අර ගමන කඩාකප්පල් වෙන මොකක් හරි ප්‍රශ්නයක්. එක්කොළු එක ඇක්කුමක්. බඩේ අමාරුවා. එක්ක නෑදෑයෙකුට කරදරයක්. කොහේ හරි ඉන්න ඥාතියෙක් හරි හෙන හුරෙක් වගේ ගෙදරට පාත් වෙනවා. යන්න බැරි වෙනවා. ඔය වගේ ප්‍රශ්න ගැටළු වලින් මොකෙන් හරි ධර්ම මාර්ගේ වඩන එක වැහිලා යනවා. කරදර එනවා එක දිගට. මතක තියාගන්න ඒ වෙන දෙයක් නෙමෙයි අපිම සසරි වපුරපු දේවල්. ඒ නිසා වීරියෙන් කරගන්න ඕන දේවල් තියෙනවා. එක සිදුවීමක් තියෙනවා බුදුහාමුදුරනේ කාලේ කාශ්‍යප බුද්ධ ශාසනේ භික්ෂුන් වහන්සේලා දෙනමක් හිටියේ යාළුව දෙන්නේ. මේ දෙන්නා පුංචි කාලේ ඉඳන් යාළුවෝ. දෙන්නම එකට බණ අහන්න ගිහිල්ලා දෙන්නම කතා වුණා අපි දෙන්න පැවිදි වෙමු කියලා. දෙන්නම කාශ්‍යප බුද්ධ ශාසනය තුල පැවිදි වුණා. දැන් පැවිදි වෙලා දෙන්න එකම ආරාමේ ඉන්නවා. එක ළඟ කුටි දෙකක ඉන්නේ. උදේ පාන්දර නැගිටලා එකටම තමයි දෙන්න සක්මන් කරනවා, භාවනා කරනවා, ධර්ම සාකච්ඡා කරනවා, එකට බණ පොත් කියවනවා. පින්ඳපාතේ වඩින්නෙත් එකම පාරේ. දැන් මේ දෙන්න පුදුම යාළුවෝ දෙන්නේ. එහෙම ඉන්නකොට අනිත් අයත් කියනවා මේ දෙන්න නම් බිඳවන්න බෑ. මේ දෙන්නගේ පුදුම හිතවත්කමක්.
පුදුම යාලුකමක් මේ දෙන්න නම් තරහ කරවන්න බෑ කියලා දැන් කට්ටියත් කියන. ඕක අහගෙන හිටියා අමනුස්සෙක්. මේ අමනුස්සයා දේවතාව උක්ෂ දේවතාවෙක්, හැබැයි සම්මාදිට්ඨික කෙනෙක් නෙමෙයි, මිත්‍යා දෘෂ්ටික දේවතාවෙක්. මේ අහගෙන හිටියා. අහගෙන ඉඳලා හිතුව දෙන්න පරීක්ෂාවක් කරවන්න ඕන. දෙන්නව දැන් පොඩ්ඩක් බලන්න ඕනේ උපක්‍රමයක් විදිහට. ඇත්තටම දෙන්න තරහ කරවන්න බැයිද? ඒ වගේ මතක තියාගන්න සමහර ගුණධර්ම එක එක්කෙනා ඒවා පරීක්ෂා කරන්න ගන්න. මම නම් හොඳට මෛත්‍රී වඩනවා, මට නම් තරහ යන්නේ නැහැ කියපු ගමන් අනිත් අය මොකද කරන්නේ? තරහ අවුස්සවන්න බලනවා. එහෙම නැද්ද? පොඩ්ඩ අවුස්සලා බලනවා තරහ යනවද කියලා. ඔය ඇත්තටමද ඔය එයාට කේන්තියක් නැද්ද කියලා අනිත් අය තරහ යන්නේ දේවල් කරවනවා. ඒ වගේ මේ ඒ සමාජයේ ලක්ෂණයක්. අමනුෂ්‍ය අතරත් මේ අමනුෂ්‍යයා හිතුවා දෙන්නා පරීක්ෂා කරන්න ඕන කියලා. දැන් පෝය කරන දවසක් මේ ස්වාමීන් වහන්සේලා දෙන්නා කැලයක් මැදින් යන්න ඕනේ ඈත ආරාමයක, පෝය සීමාවක් තියෙනවා පෝය කරන්න. දෙන්නා එකට යනකොට මහා කැලේ මැද්දේදී එක ස්වාමීන් වහන්සේ නමකට බඩේ අමාරුවක් ආවා. වැසිකිළියකට යන්න ඕනේ. අනිත් යාළුවට කිව්වා මේ ආයුෂ්මතුනි මගේ බඩ ටිකක් රිදෙනවා, මං කැලේට ගිහිල්ලා එන්නම් කියෝ. හොඳයි ගිහින් එන්නකෝ කියලා අර ස්වාමීන් වහන්සේ ඉතින් වාඩි වෙලා හිටියා. උන්වහන්සේ එතන ගලක වැඩ හිටියා. කැලේට ගිහිලා එනකන් දැන් කැලේ වැසිකිළි නැහනේ. හොයාගෙන වතුර හොයාගෙන ඔය කටයුතු කරගෙන එනකොට දැන් ගිහ බැලුවා වෙලාව යනවා යනවා, එන පාටක් නැහැ, මෙච්චර වෙලා මොකද කියලා බැලුවා. ඔය අතරේ අර දේවතාවා මේ දෙන්නගේ මිත්‍රත්වය පරීක්ෂා කරන්න අර කැලේට ගිය කෙනා ගිය පැත්තේ කාන්තාවක් විදිහට වෙස් මවාගෙන ඡායාවක් වගේ එහාට මෙහාට කැලේ යනවා පේන සැලැස්සුව. සැකහිතන විදිහේ ඉරියව්වලින් දැන් මේ හාමුදුරන්ට සැකයක් ඇති වුණා. මේ කැලේට ගිහිල්ලා ඕක තමයි පරක්කුනේ කියලා. අර ස්වාමීන් වහන්සේ වැසිකිළි ගිහිල්ලා කටයුතු කරගෙන ආවා. ආපු ගමන් කිව්වා දුස්සීලය, අද ඉඳන් ඔබේ මගේ ඇසුරක් නැහැ කි. අනේ අර හාමුදුරු ඇහුව ඇයි මට එහෙම කියන්නේ, මොකද්ද මගෙන් වෙන්නේ? නෑ නෑ කතාවක් නෑ කියෝ. අද ඉඳන් ඇසුරක් නෑ කියෝ. දැන් උන්වහන්සේගේ පාඩුවේ ආකමන්නේ නෑ කියලා ගියා. පෝය සීමාවට ගිහිල්ලා දැන් පෝය කරන වෙලාව. පෝය සීමාවේදී සංඝයා පෝය කරන්න කලින් ඉස්සල්ලා භික්ෂුන් වහන්සේලාගේ සීලය විමසන. එහෙම විමසනකොට අර හාමුදුරු ඒ වෙලාවේ ඉක්මනට නැකිట్లా කිව්වා, මගේ යාළුවා වෙන්න පුළුවන්, මෙතන ඉන්නවා දුස්සීලේ, පෝය සීමාවෙන් එළියට දාන්න කියලා. සංඝයාට අයිති නැති උපසම්පදා භික්ෂුවක් හැටියට පෙනී ඉන්න බැරි කෙනෙක් මෙතන ඉන්නවා කියලා සිගුරක් දාගෙන මෙන්න මෙයාව එළියට දාන්න කියලා. එහෙම කියනකොට අර දේවතාව තැතිගත්, අහෝ මං කරපු අපරාධේ, මං මිත්‍රත්වේ පරීක්ෂා කරන්න උපක්‍රම යොදන්න ගිහිල්ලා මං කරගත් අකුසලයේ කියලා තැතිගත්තා. මතක තියාගන්න, මේ දේවතාවත් සසරේ පෙරම් පුරාගෙන ඉන්න කෙනෙක්, ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින. හැබැයි එන්නේ කෙලෙස් සහිතව යන ගමනේ වරදින්න පුළුවන්. ඒකයි භයානකම. මේ දේවතාවා පෝය සීමාවේ සංඝයා ඉදිරියේ පෙනී හිටියා කියලා. බය වෙච්ච පාර ඉරුදියෙන් තමන්ගේ දිව්‍ය ස්වරූපේ මවාගෙන පෙනී හිටියා. පෙනී ඉඳලා කිව්වා, මට සමා වෙන්න, මමයි ඔය දේ කරේ. මේ දෙන්නගේ මිත්‍රත්වේ පරීක්ෂා කරන්නයි මං ඒ දේ කරේ. මට සමා වෙන්න කියලා දේවතාව පෙනී හිටියා. සංඝයා පිළිගත්තා. අර භික්ෂුවට සමාව ලැබුණා. හැබැයි මතක තියාගන්න, වචනයක් වැරදුනාට පස්සේ ආය යදින්න පුළුවන්. අර හාමුදුරන්ට හිතුණා, පුංචි කාලේ ඉඳන් එකට ඉඳලා එකට පැවිදි වෙලා එකට ගුණධර්ම වඩලා එකට පින්දපාති ගියා, එකට බණ භාවනා කරා, මෙච්චර ඉඳලත් මාව සැක කරානේ කියලා හිතුණා. එදා පෝය කරලා දෙන්න දෙපැත්තට බෙදිලා ගියා. ආරාම දෙහික, පලාත් දෙහික වෙන වෙනම ගුණධර්ම වඩලා උන්වහන්සේලා ධර්මාවබෝධය ලැබුවා. අර මිත්‍රත්වය ඉතින් එහාට තිබ්බේ නැහැ. මේ කාශ්‍යප බුද්ධ ශාසනය කරපු දෙයක්, මේ රැස් කරගත් අකුසලෙන් අර දේවතාවා කෙලින්ම වැටුණේ අපායට. අපායි දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා අපේ ගෞතම බුදුහාඳුරු පහළ වෙනකොට අපායෙන් උඩට ඇවිල්ලා ධනවත්ම සිටු පවුලක සිටු කුමාරයෙක් වෙලා ඉපදුනා. දැන් ඔන්න බලන්න කර්ම විපාක එන හැටි. ගිහි ජීවිතේ ලස්සන සිටු කුමාරයෙක්, කිසි ප්‍රශ්නයක් නැහැ. විවාහ වුණා.
ඒත් ප්‍රශ්නයක් නෑ. බොහෝම හොඳට ජීවත්වෙන. කොහොම ඉන්නකොට දවසක් බුදුරජාණන් වහන්සේ අපේ බුදුහාඳුරු පහළ වෙලා උන්වහන්සේ දහම් දෙසනකොට බණක් අහන්න ලැබුණා. බණහල හිතුවා මේ සසර භයානකයි. බිරිඳත් අවසර දුන්නා, දෙමව්පියෝ ඥාතීන්ගෙනුත් අවසර අරගෙන ගිහිල්ලා පැවිදි වුණේ. පැවිදි වෙන්නත් කරදරයක් නෑ, හැමෝගෙම අවසර ලැබුණා. පැවිදි වෙච්ච දවසේ ඉඳන් සිවුර ඇඟට දාගත්ත දවසේ ඉඳන් උන්වහන්සේගේ පස්සෙන් ගෑණියෙක් පස්සෙන් එනා වගේ ඡායාවක් පේනවා. අර කර්ම විපාකේ විපාක දෙන්නේ එහෙමයි. කුටියක හිටියොත් මිනිස්සු බැනලා නිඳා කරලා කුටියම ගහලා පන්නනවා. පින්ඩ පාත යනකොට පේනවා ගෑණියෙක් ඇඟේ ඇලි ඇලි පස්සෙන් එනවා වගේ පේනවා මිනිස්සු. මිනිස්සු පාරවල් වල බනිනවා දාන්නේ දෙන්නේ. හැම තැනම කරදර. කාන්තාවක්ම පැටලෙනවා. මොකක් හරි යන යන තැන කාන්තාවක් පැටලිලා බැනුම් අහනවා නිඳා විදිනවා. බුදුරජාන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා කිව්වා, අනේ ස්වාමීනි, මම බොහොම සිල්වත් කෙනෙක්. මම සියලු සැප සම්පත් අතහැරලා නිවන් දකින්න පැවිදි වෙච්ච කෙනෙක්. නමුත් පැවිදි වෙච්ච දවසේ ඉඳන් මට අභූත චෝදනා ගොඩාක් එනවා. කාන්තාවන් සම්බන්ධ හරියට මිනිස්සු මට නිඳා පහස කරනවා කියලා. බුදුරජාන් වහන්සේ වදාළ, භික්ෂුව, ඔබට වෙන ගැලවීමක් නැහැ කියලා. පෙර සසරේ ඔබ කරපු කර්මයක විපාකයක් ඔබේ පස්සෙන් එන්නේ. ඔබට එකම දෙයයි තියෙන්නේ, ඔබ වීරිය වඩලා රහත් වෙන්න කියලා. එතකොටයි කිය ඔක නැති වෙන්නේ. රහත් වෙනකල් මේක ඔබේ පස්සේ තියෙනවා කියලා. මේ ස්වාමීන් වහන්සේ පුදුම වීරියේ බොහෝ වනාන්තරවල හිටියේ. මිනිස්සු අතර ගැවසුන්නේ, මිනිස්සු බණිනවා, නින්දා කරන මිනිස්සු පව් පුරව ගන්න. කැලේ හිටියේ බණ භාවනා කරලා පුදුම වීරියක් වඩලා උන්වහන්සේ රහත් වුණා. රහත් වෙච්ච දවසේ තමයි කියනවා අර ඡායාවක් වගේ පේන ගතිය මිනිස්සුන්ට නැති වෙලා ගියේ. එතකොට පේනවා තමන් සසරේ පැවිදි වෙච්ච ගුණධර්ම වඩන කෙනෙකුට කරපු දේ තමන් පැවිදි වෙච්ච දවසේ තමන්ට විපාක දෙන්න ගත්තේ. ඒ වගේ සසරේ අපි වපුරපු දේවල් අපිට අස්වැන්න කැරකෙන්නේ ඒ වගේ. ඒ නිසා මතක තියාගන්න, බොහෝ වෙලාවට මේ සිල් රකින්න අයට විහිළු තහළු කරන්න යන්න එපා. බණ භාවනා කරන අයට ඒවට උසුළු විසුළු කරන්න යන්න එපා. ගුණධර්ම වඩන අයට, ධර්ම මාර්ගයේ හැසිරෙන අයට ඒ අය විහිළුවට ගන්න යන්න එපා. ඒවැ විපාක ගොඩක් භයානකයි. ඒ නිසා එක්ක තමන්ට උදව්වක් කරන්න බැයි නම් තමන්ට ඒක පාඩුවේ ඉන්න යා කරගන්න දේ ගෙනියයි කියලා. ඒ නිසා මේ යන සංසාර ගමන බොහොම භයානක ගමන. හැම වෙලෙම තමන් ගැන හිතන්, තමන් ගැන බලන්. බුදුරජාණන් වහන්සේ පෙන්නේ මරණ සතිය වඩන්. අපිට මේ ධර්මය අවබෝධ කරගන්න උපකාර වෙන භාවනා අතර මරණ සතිය තරම් දෙයක් නම් බුදු වැසින් දකින්නේ නැහැ කියෝ. ඒ කියන්නේ හැම වෙලෙම අපි හිතනවා නම් දැන් මම මැරුණොත් කොහේ යයිද, මේ ඉන්න ක්‍රමයට ඉඳලා මේ ක්‍රමයට ජීවත් වෙලා හදිසියෙවත් මම මැරුණොත් මං කොහේ යයිද කියලා තමන් තුලින් මරණය ගැන හිතන්න කියලා. අපිට ඔක්කොම අරගෙන ගැලවෙන්න බෑ, ඒකත් මතක තියාගන්න. දැන් අපි හිතනවා, අනේ අපේ දරුවෝ, අපේ ඥාතීන්, අපේ අම්මා, අපේ තාත්තා, අපේ පවුලේ අය, අනේ මේ ඔක්කොම. එහෙම වෙන්නේ නැහැ. අපි හිතුවට අපිට ඔක්කොම ගලවන්න බෑ. ඒ ඒ අය සසරේ රැස් කරගත්ත කර්ම අරගෙන ඒ ඒ අය යන ගමනක් තියෙනවා. දැන් බුදුහාමුදුරන්ගේ පැත්තෙන් හිතන්නකො. යසෝදරාවගේ තාත්තා තමයි සුප්‍රබුද්ධ රජුරු. පොළොව පලාගෙන අපායේ. එතකොට බුදුහාමුදුරන්ගේ මාමණ්ඩි. යසෝදරාගේ සහෝදරයා තමයි දේවදත්ත. අක්කේ නංගියේ මල්ලියේ කියාගෙන සෙල්ලම් කර කර විනෝද වෙවි ඉන්නේ නැතිනේ පොඩි කාලේ මාලිගාව එකටනේ. පොළොව පලාගෙන අපායේ. එතකොට බුදුහාමුදුරන්ගේ ඥාතීන් අතර ගත්තත් කීප දෙනෙක් නිවන් දකින්නකොට ඒ පවුලෙම නෑදෑයෝ අතරින් කීප දෙනෙක් අපායේ. හැමෝම ගලවන්න බෑ. බුදුරජාන් වහන්සේ වැඩ සිටිද්දිමයි 60,000ක් ශාක්‍ය වංශිකයෝ මැරුම් කෑවේ. විඩෝඩව රජුරුව කපලා කොටලා මරලා දැම්ම 60,000ක් ශාක්‍ය සමූල ඝාතනයක් කරා. දෙපාරක් බුදුහාමුදුරෝ බේරගත්ත. තුන්වෙනි පාර බැලුවා මේ කර්ම විපාකය. සසරේ කරපු කර්මයක් ඥාතීන්ට කැරකේ. තුන්වෙනි වතාවේ බුදුරජාන් වහන්සේ නිහඬ වුණා. ඒ නිසා හැම වෙලෙම හිතන්න අපි කරගත්ත කර්ම මොනවා අපේ පස්සෙන් එනවද අපි දන්නේ. ඒ නිසා අප්‍රමාදී වෙන්න පුළුවන් තරම් සියලු පාපී අකුසල් වලින් වළකින්. සබ්බ පාපස්සකරණ කුසලස්සප සම්පද පුළුවන් තරම් කුසල් වඩන්න, පින් කරන්න.
සචිත්ත පරියෝ දපනන් තමන්ගේ හිත දමනය කරගන්න. ඒ තම් බුද්ධානු ශාසන මේක තමයි බුදුරු පහලවෙලා පෙන්නලදේ.